හිතේ තියෙන රටට යන්න අතේ තියෙන සල්ලි මදිද කතා කරන්න 77 88ට The 5 million money drop විශාල් සර් එකපාරටම අපිලට ෆුල් සපෝට් එකට ආපු එක ගැන මට හරිම කන්ෆියුස් මචං හරි බය මචං යාළුවෝ වගේ අපිලට කිට්ටු වෙලා එයා උඹට වැඩේ ඔක්කොම දෙන්න අදනවද කියලා මොකද්ද වැඩි කියන්න බේනේ මචං ඒලුව වගේ කරට ඔක්කොම අත දාලා ඈ ෂෙකේ ඔක්කොම නිති කරලා ඔබ මරලා හංගන්න හදනවද දන්නේ නේ මරපු දෙයින් බා මරලා හංගපු දෙ මරන්න ජීවත් වෙලා ඉන්න බෑ නොදන්නවට
ඔයාගේ තාත්තා හැමදාම කෑම කෑවේ ඔයා කෑවට පස්සේ සිහින. ලෙඩෙන්දේ සිහියක් නැතුව හිටියත් ඒ මනුස්සයට ඒක දැනෙනව ඇති. අඩු ගන්න ඒ ගැන හිතලවත් කාලා ඉන්න. ඔයා ඉන්නේ අද දවසටම මුකුත් නොකා ඔය. මචං වෙල්බට් මාමා Edinburgh easy cheesy so cheesy දැන් සිග්නල් හර්බල් 99ක් විශ්ව බීජ සමග සටන් කරයි නැවුම් කුළුබඩු 12ක එකතුවකින් නෝ බිරියානි මික්ස් රෙස්ටෝරන්ට් රසට බිරියානියක් දැන් ගෙදර දීම නව වෙල්වට් ජීවයෙන් පිරි බවුන්සි සමකට සියලුම ඩයලොග් පරිභෝගිකයන්ට දැන් 10% බෝනස් රීලෝඩ් සහ බිල් පත් 10% අඩු කිරීමක් ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් විස්තර මයි ඩයලොග් ඇප් එකේ සේව් කරලා රීලෝඩ් සහ බිල් ගෙවීමට නොකඩවා මාස 3ක් මේ මාසේ ලබා ගන්න මෙයා මේ කියන විදිහට ඒ දෙන්න අතර මොකක් හරි ප්‍රශ්නයක් වුණා වගේ. වර හොඳටම ෂුවර්ද? ඒ වෙලාවේ ආන්ටි චේතනා උඩට ගිහින් කිව්වේ. ආන්ටි චේතනා කිව්වේ? ඔව්. සෝරි. ආන්ටි ලීනා මෙයාටත් මේ කොල්ලත් තියෙන ගෑණියගේ නමක් කටපාඩම් වෙලා පුදුම වැඩක් තියෙනවා. නෑ නෑ. ඒ සබ්ෘගේ සෙක්‍රටරිගේ නේම් එක. චේතනා. දවසර 10-12 සතාවක් හිටින්න කතා කරනවා නම් සමහරවිට අම්මටත් මට නම කියලා කතා කරනවා. මේ දැන් වාර හොඳටම ෂුවර්ද ඒ වෙලාවේ උඩට ගිය ආන්ටි ලීනා රච්චි කියලා? ඔව් ඉතින්. එහෙම නැත්නම් ඉතින් ඒ අම්මි වෙන්න ඕන. සර්වන්ට් ළඟින් කෙනෙක් වෙන්න බෑද? නෑ අම්මි නෑ. මං ආන්ටි හොඳටම දැක්කා. එතකොට ඔයා ගිහිල්ලා බලනකොට නැනු අම්මගේ කාමරේ දොර ඇරලා. නැනු අම්මේ ඇඳට වෙලා නිකන් හරි බය වෙලා වගේ හිටියේ. මේක කරන්න හදන මාවයි ආන්ටි වේ නිකන් තරහ ගන්න කොහොඳ මම යනවා වෙන්න ඉස්ලිරාචි මේ පොඩ පහට එන්නකෝ මිරාමි ඔබ සර්වන්ට් ළඟ නුතාලේක සුන්දර නේද රිමුකටද මේ ඊයේ පෙරේදා රෑ 1-2 විතර මොකක් හරි ප්‍රශ්නයක් වුණාද මිස් ලීනාරච්චි? අනේ ඕනේ මැඩම්. මේ තියෙන ප්‍රශ්න මැදවට මැඩම් ගොළුවට තවත් ප්‍රශ්න දාන්න බැරි වෙනද මම ඒකේ නොකිය හිටියා. මං හිතන්නේ සිද්ධියේ විශාල පුතා දැක්ක මැඩම්. ඒ වෙලාවේ මම විශාල පුතා එක්කවත් කතා කරන්න තු එහෙමම කාමරේට ගියා. ඇත්තටම මොකද්ද මිස් ලීනාරච්චි උනේ? මට උගුරේ අමාරුවක් හැදිලා උණු වතුර ටිකක් බොන්න කියලා මම කුසියට ආවා මැඩම්. ඒ වෙලාවේ නැනෝමගේ කාමරේ පැත්තේ මට අඬන සද්දයක් ඇහුණා. ඒක ඇහිලා තිති නෑ වුණා වගේ යන්න බැරි හින්දා මම කාමරේ ළඟට ගිහලා කතා කරා මැඩම්.
පස්සේ? පස්සේ දෙතුන් පාරක් දුවට තට්ටු කරාට පස්සේ නෙනුවම දොර ඇරියා මැඩම්. දොර ඇරලා ඇයි නෙනුවම කියලා අහන්නවත් ඉඩ නොතිය මගේ කම්බලට පාරක් ගහලා මාව කාමරෙන් එළියට තට්ටු කරලා කාමරේ දොර වහගත්තා මැඩම්. පරිස්සම් කරන්න පුළුවන් කෙනෙකුට බාර දුන්නොත් හොඳයි. දැන් මේ වර වැඩි. අනිත් එක එක එකට පඩි වෙන වැඩිත් මට කරන්න බෑ. එතකොට අර වතු පිටි වල රාජකාරී ඒවත් කරගන්න පුළුවන් සුදුසු කෙනෙකුට බාර දුන්නොත් හොඳයි. සමේ ලස්සන වගේම හිතේ ලස්සන උනත් වැඩි වෙන්නේ ෆේෂා ප්‍රීමියම් මාත් එක්ක ඉන්න නිසා. බිත්තර ප්‍රෝටීන් සහ නැචරල් ඔයිල් පහක සාරෙන්. සන්සිල්ක් සොෆ්ට් ඇන්ඩ් ස්මූත්. හිතේ ළඟ හිනහුණා. හිතේ තියෙන රටට යන්න අතේ තියෙන සල්ලි මදිද? කතා කරන්න 77.88ට. The 5 million money draw. මේ ගෙදරට වැහිලා ඉන්න මල පෙරේතය කොම්බාණ්ඩය මේ ගෙදරින් යනකම් මේ ගෙදර එකෙක් මැරුණත් මම මේ ඇස් දෙක අරලා බලන්නවත් නැහැ. වැඩේ හරියන්නේ නැහැ දේවක. මේ මොම්මත් එක කතා කරලා තීරණයක් ගත්තේ නැත්තම් මේ මිනිස්සුව අපිට කෙලිම ගෙනියන්නේ පිස්සන් කොටු. ඔයා එන්න එපා. ඔයාටත් එයා කැමති නැහැනේ. මගේ දරුවකු කියලා මගේ මේ ගමන මෙතනින් නතර කරනවා දෙයක්. මේ බාලයට රජනක් වගේ හිටපු ගෑණියෝ මට පිස්සියක් කරන්න පුළුවන් වුණා නම් අනිකුට මොනවා වේද කියලා හිතා ගන්න පුළුවන්නේ. ඔහෙට මාව තවත් මගහරින්න බෑ දෙයක. විල්බට් සනීපයි. තමුසේගේ අවාසනාවට විල්බට් ජීවත් වෙනවා. දින හැමදේම නැති කරගෙන ඇත්ත කියලාට වඩා මගේ දරුවා කොහෙද කියලා විඳෝ විඳෝ ජීවත් වෙන්න බලනවා. නෙනුවම කියපු කතාව ඇත්ත. මේකෙන් උඹලගේ මුළු සනුවරේම නැති වෙනවා. නැති වෙනව නෙමේ. මන් නැති කරනවා. නෙනෝම මට මගේ අම්මා වගේනේ. එහෙම එකේ
නෑනෝ අම්මට මට කියන්න බැරි දෙයක් තියෙන විදිහක් නෑනේ. අනිත් එක ඔය මට කරන්න බෑ කියලා අතහැරලා දාන දේවල් මම පඩියක් දීලා කෙනෙක් ගත්තත් මට කරගන්න පුළුවන් දේවල් නෙවෙයි නෑනෝ අම්මා. මගේ අම්මා අප්පච්චි හරි ලොකු සහෝදරයෙක් සහෝදරියෙක් හරි හිටියා නම් මට මේ දේවල් පවරන්න තිබුණා. ඒත් නැනවම දන්නවනේ. ඒ හැම නෑකමකටම මට ඉන්නේ නැනවම විතරයි කියලා. එහෙම එකේ මේවා මෙහෙම දමලා ගැහුවාම මට මොකද වෙන්නේ? හරි. නැනවම මට පැහැදිලිව කියන්නකො. මෙහෙම වෙන්න නැනවමට මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා. නැනවමට තියෙන ප්‍රශ්නේ මිස් ලියන ආරච්චි මෙහෙ ඉන්න එක නම් මං හිට උදේ මෙයාව මෙහෙන් යවන්න. නෑ ඔන්නෑ. මට උන්ද මෙහි හිටියත් එකයි නැතත් එකයි. මං පිටින් තියලා උන්දව මෙහෙම පිටත් කරන්න ලෑස් වෙන්න ඕනේ නෑ බේබි. හරි. මට සතියක් දෙන්නකෝ. මම මොකක් හරි හේතුවක් හදලා එයාව මෙහෙන් යවන්න. එපා. උන්දැටම ඇති වෙලා යන දවසක ආවිනේ. දැන් ඉතින් චූටි බේබිගේ චර්යාවත් උන්දැහෙන්ද වෙනස් වෙලා තියෙන එකේ. මන් නිසා නැති ආරවුල් ඇති කරගන්න ඕනේ. බේබිටව හිතන්න තිබුණේ ඒ උන්දව ගෙට ගන්න ඉස්සෙල්ලා. වසංගත ගේවල් ඇතුළට ගන්නා වගේ නෙමෙයි. ඒව පිටමං කරන්න ගියාම හරි අමාරුයි. අවුරුදු 7ක් 8ක් පල්ලෙහාට ගිහිල්ලා උනත් හිතන්න මට බැරි කමක් නෑ. ඒකටයි මේකටයි වෙලා දෙකක් ඕනේ නෑනේ මංගලිකාගේ. එන්න කොහන්න. අනිත් එක ඉතින් මේක හංගලා අහන්න. එයා මංගලිකාගෙන්වත් මංගලිකා ප්‍රයාගෙන්වත් කාලා ඇඳලා නෑනේ. එන්නකෝ. අනේ ඔහොම ඉඳාකුලාරු. ඔය ඇටි 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 මං ඔය මස් කැල්ලෝ මම යන්න මත අදිටු මම ඉඳනවා හරි. අයියෝ නාඩාමිල දෙන්නෙක් වගේනේ. ඔය මුට්ටියක් නෙවෙයි මනුස්සෙක්.